ahí a la prima, pero tenemos nada. ගුන්රන්න සේප්ටි මැනේජ චයින රේල්වේ සමාගම අප මේ සමාගම ක්‍රියාත්ම කරන්නේ මාතර සිට බෙලියත දක්වා දුම්රිය මාර්ගය එම දූනි මාර්ගගේ කොන්ත්‍ර සමාගම දිය චයින රේල්වේ සමාගම තමයි කටයුතු කරන්නේ. එම සමාගමේ අද වැඩ කරමින් සිටින අතරතුරද අප වැඩබිමේදී අප චීන නිලධාරින් කැන ඉන්දිිනරුවරු හතර දෙනකොට අමානුස්ක ලෙස ප්‍රහරයක් එල්ල කලා තියෙනවා නාවුටුන ප්‍රදේශයකිදි එම ප්‍රහාර එල්ල කලා තියෙන්නේ ඇත්තරම බීමත් නාඳුනන පිරිසක් විසින් තමයි එල්ල තියෙන අපිට දැනගනිමට ලැබිලා තියෙන විදිහට තුන් දෙනෙක් හතර දෙනෙක් වගේ පිරිසක් තමයි ප්‍රහාරය සම්බන්ධලා තියන්නේ. දැනට අපි කිසිම තොරතුරක් ඒ සම්බන්ධෙන් අඳුරග නැහැ. ඒ හේතුව මොකක්ද කියලා අපි දැනට මාතර සහ ගන්දර පොලිස්වලට දැනුන්දීමක් කරලා තියෙන පැමිණි කරලා තියෙනවා. එම තුවාලකරුවන් දෙදෙනෙක් දැනට මාතර රෝහලක නේවාසික ප්‍රතිකාර ලබනවා. This is the incident that to every Chinese person, we feel unsafe regarding our walking here. You know, we came here from China. It is from thousands of kilometers from here, and we came to work this project as a friendship project, but some people create the problem for this project. We want to complete the project on time and to give good transport to Sri Lanka, but there's some people create some unsafe elements, and it seriously affect our work. Now we request our employer and the local police also to find the person who created this incident and give them the punishment and to secure all the foreigners' safety here. That's all. Thank you. කළමනාකරු සහ ඔහුගේ සේවකයන් දෙදෙනෙකුට ප්‍රහාරයක් මේ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා මේ ඊයේ හවස පහයේ 50ට විතර. ඊට පස්සේ එකෙන් තුවාල ලැබු දෙන්නෙක් මාතර පෞද්ගලික රෝහලේ සේවක මාතර පෞද්ගලික රෝහලේ මේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ දැන් මේගොල්ලෝ අද දවසේ මේගොල්ලෝ ඉල්ලන්නේ එක දෙයයි, මේගොල්ලන්ට මේ එහෙම මේ රටේ ව්‍යාපෘතියක් කරන්න තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ ලංකාවේ ඇත්තට මෙහෙම ජීවත් වෙනකොට දැන් මේගොල්ලෝ කියන්නේ එක දෙයයි, මේගොල්ලන්ගේ ආරක්ෂාව ලබා දෙන්න කියලා තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. වෙන මොනවත් මේගොල්ලෝ ඉල්ලන්නේ, මේගොල්ලෝ කියන්නේ මේගොල්ලන්ගේ ආරක්ෂාව ලබා දෙන්න කියලා. නෑ නෑ, කිසිම ගම්මුත් එක කිසිම ආරවුල් නැහැ මේගොල්ලන්ගේ. වැඩ කරන කට්ටියක් නෙවෙයි, පිටින් ආපු කට්ටියක් තමයි මේ මේගොල්ලන්ට පහර දීලා තියෙන්නේ. අද සම්පූර්ණම මුළු මේකම මේවා කරලා මේගොල්ලෝ කියන්නේ කිසිම දෙයක් නැහැ, මේගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලා. එහෙම තාම කියන්නේ නැහැ. තාම තීරණයක් කරන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ මේගොල්ලන්ගේ ආරක්ෂාව ලබා දෙන්න කියලා. පොලිසිය දැන් සැකරුවන් හඳුනාගෙන තියෙනවලු. දැන් සැකරුවන් හඳුනාගෙන මේ ගන්දර පොලිසිය කණ්ඩායම් තුනක් දැන්ටමත් ක්‍රියාත්මක වෙනවායි කියලා මේ මුලස්ථාන පොලිස් පරීක්ෂක මහතා දැන් දුරකථනයෙන් අමතන වෙලාවෙත් කිව්වා. මේගොල්ලෝ බයට පත් වෙලා ඉන්නේ මොකද? මේගොල්ලෝ බයට පත් වෙලා ඉස්සරහට වැඩ කරද්දිත් මේ වගේ දෙයක් වෙයි කියලා.
ඒක මේගොල්ලන් දන එක බය කියන්නේ දැන් මේගොල්ලෝ වැඩ කරන්න කියලා දැන් අද ඊයේ හතර දෙනෙකුට ගියා. මේගොල්ලෝ කියන්නේ දැන් ඉස්සරහ සයිට් එකේ වැඩ කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේගොල්ලන්ගේ ජීවිතවල මේ ආරක්ෂාව තමයි මේගොල්ලෝ කියන්නේ. මේ සම්බන්ධයෙන් අපි විශේෂ සාකච්ඡාවක් කඳවල තිබුණා ප්‍රවාහන අමාත්‍යාංශයේ මාතර අප කොන්ත්‍රාත් සමාගමේ කියන්නේ අයිතිකරු විදියට කතුරුගන එම්ප්ලොයිස් කතුරුගන මාතර දුම්රිය මාර්ගයේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මැතිණිය විසින් එහෙදී අපි එකඟතාවයකට ආවා අපි අපි මේ විදේශ චයිනීස් ඉංජිනේරුන්ගේ සහ ඒ වැඩ කරන ඒ පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපි මීට කලිනුත් මේ වගේ මේනි සාකච්ඡාවක් කරලා තිබ්බා. පොර සංචාරයේ මාතර දික්වැල්ල ගන්දර සහ බෙලියත පොලිස් ස්ථානවලින් රැට මුර සංචාර යොදලා තිබ්බා. නමුත් අපිට අවසනාවකට දවල් කාලයේදී එහෙම ආරක්ෂාවක් ඇත්තරම නැහැ. නමුත් අප ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මහත්මිය විසින් අපිට පොරොන්දු වුණා එහෙම නැවත එවැනි පොලිස් සාකච්ඡාවක් කරලා අපිට අපේ ආරක්ෂාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ සහ චීන මේ සමාගමේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට කඩිනමින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා හට දැනුම් දීලා ඒ මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ආරක්ෂාව සපයනවා කියලා පොරොන්දු වුණා. එම නිසා අපේ මේ උද්ඝෝෂණය ඇත්තරම මෙතනින් නවතලා අපි නැවත ව්‍යාපෘතිය වැඩ ආරම්භ කරන්න තීරණය කරා. අපි නැවත වැඩ ආරම්භ කරන්න තීරණය කරා හෙට සිට.